අයිබෝවන් සුබ දැස්සනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට ඔබ එකතු වෙන්නේ සතියක පත්තර මෙන්තුවත් එක්ක අද මැයි මාසයේ 29 වෙනිදා සෙනසුරාදා දවසේ අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න සූදානම් වෙන්නේ ඔබ දන්නවා දැන් මේ මොහොත වෙන විටත් සංචරණ සීමා ගත කරන කාල සීමාවක් 7 වෙනිදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව එක දිගට ක්‍රියාත්මකයි ඊයේ දවසේදී මේ පිළිබඳව දැනගන්නට ලැබුණා දැන් 31 වෙනිදා සහ 4 වෙනිදා ඒ සංචරණ සීමා නිදහස් කිරීම ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ හින්දා 7 වෙනිදා වෙනකන් සංචරණ සීමා ක්‍රියාත්මකයි ඒ හින්දා ගෙදරට වෙලා බොහොම පරිස්සමින් ගත කරන්න ඕන කාල සීමාවක් මේ ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දැන් මේ දිනවල ජාතික පුවත්පත් වෙනදා විදිහටම නිකුත් වෙන්නේ නැහැ ई-पेपर्स नेत्तम ऑनलाइन हरहा तमाई में देवल निकुत्विन्य अपि ए सीलु तोरतुरु ओबे इतामत् इक्मनिन् कियन सूदानम् बोहो देवल अद दवसे जातक पुवत्पत् ई-पेपर्स वलिन् वार्ता करनो अपि ए सीलु कियन सूदानम् मात्र किन समीर सुबु दैसनक समीर सुबु दैसनक नादित् ඔබ කිව්වා වගේම අද දවසේදී ජාතික පුවත්පත් සියල්ලම වගේ අපිට ලැබුණත් e-paper හරහා ඒවා අපිට ලැබෙනවා තොරතුරු බොහොමයක් අප සතුව තිබෙනවා අපි උදෑසනම නජිත් සුබවාදී විදියට වැඩසටහන ආරම්භ කරමු අපි හැමදාම රෝගීන්ගෙන් පටන් ගන්නවා රෝගීන් ප්‍රමාණය කොරෝනා ආසාදිතයන් කොපමණ ඉන්නවාද කියලා අද දවසේදී අපි සුව වූ පිරිසත් එක්ක කතා බහ කරමු අද දවස වන විට මේ මොහොත වන විට අපේ රට තුල කොරෝනා ආසාදිතයන් ආසාදිත වූ පුද්ගලයන් සුව වී තිබෙනවා මේ මොහොත වන විට 146362 දෙනෙකු සුවවි තමන්ගේ නිවෙස් බලා ගොස් තිබෙනවා. ඒ වගේම නඩිත් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන පිරිස 31349 දෙනෙක් පමණයි. ඒ වගේම රෝගීන් 177711ක් රට තුලින් වාර්තා වුණා. මෙතනින් 31349 දෙනෙක් පමණයි තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් ඉන්නේ. ඒ වගේම නඩිත් ඊයේ දවසේ සිදු වූ මරණ 36ත් සමග රට තුල අවාසනාවන්ත ලෙස 1363 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා මේ කොරෝනා ආසාදිත වීමත් එක්ක. ඉතින් මෙයයි රට තුල තිබෙන තත්ත්වය. ඒ නිසා තමයි අපි ඔබට සඳහන් කළේ සංචරණ සීමා පනවා තිබෙනවා මේ සංචරණ සීමා. ඒ වගේම නිරෝධායන නීති සමග කටයුතු කරන්න. ඒ වගේම සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් එක්ක කටයුතු කළතින් මේ වසංගතයෙන් අපිට මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. ජාතියක් හැටියට අපි එකට එක්ුණොතින් එකවන්ව නැගී සිටියොතින් මේ වසංගතය තුරන් කරලා නැවතත් අපිට සුපුරුදු පරිදි කටයුතු කිරීමේ හැකියාව රට තුල උද්ගත වෙනවා. අන්න ඒ කාරණයට ඔබ සියලු දෙනාගේම සහයෝගය තමයි රජයක් හැටියට ඒ වගේම සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ඔබේ සහයෝගය. ඔබ ලබා දෙන සහයත් එක්ක තමයි කොරෝනා ඉක්මනින්ම අපේ රටින් තුරන් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ අපි රට තුල පවතින තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා කළා. නදීත් අපිට පුළුවන්කම ලැබෙනවා ලෝකයේ මේ මොහොත වන විට ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා කරන්න. අනිවාර්යෙන්ම ලෝකයේ සමීර දැන් මේ වෙනකොට සමීර කිව්වා වගේම අපේ රටේ සුව වෙච්ච පිරිස ඒ දත්ත ඒ සංඛ්‍යා ඉලක්කම් ඉදිරිපත් කළා වගේම ලෝකයේ ගැන බලනකොට ලෝකයේම සුව වෙලා තියෙන පිරිස 15 කෝටියකට වැඩි 15,19,46,408 දෙනෙක්. ලෝකේම කොරෝනා වාසාදනය වෙලා සුව වෙලා නිවෙස් වලට ගිහිල්ලා දැන් බොහොම හොඳට වැඩ රාජකාරී ඔවුන්ගේ කටයුතු කරගෙන යනවා. ඒ අතරදී රෝගී වූ පිරිස 17,13,252ක් ඒ වගේම ලෝකේම වාසනාවන්ත විදියට 35,36,897 දෙනෙක් කොරෝනා වාසාදනය වෙලා මිය ගිහින් තියෙනවා. මේ තමයි ලෝකෙින්ම ලැබෙන තොරතුරු. ඉතින් කොරෝනාව භයානකයි 36 ලක්ෂයක් ලෝකෙම මිය ගිහිලා තියෙනවා කොරෝනාව හින්දා. අපේ රටෙත් මේ ප්‍රමාණය 1000 සීමාව ඉක්මවල ගිහින් තියෙනවා. දැන් සමීර 1363ක් නේද? ඔව් 1363ක් රජිත්. 1363ක් අපේ රටෙත් මිය ගිහිලා තියෙනවා. ඉතින් තත්ත්වේ බරපතලයි. ඒ හින්දා නිවසටම වෙලා වැඩ කටයුතු කරන්න ඕනේ කියන කාරණාව මතක් කරනවා. අපි අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු වලට අවධානය යොමු කරමු. ओ नजीत अपे मुलिम जाति पुआत्तरे दिनमीन वार्ता करति बेन प्रधान सिरस्ता लेकिन वेडस्थान आरंभ करान हेतु जनाधिपत पसुगेदा संधान कल कारण केक जुनी हतनीदा दक्वा संचन सीमा दिगटम पावागे अन्न जनपति तीरने कराईकिल दिनमीन पुआत्ते प्रधान सिरस्ता ले वार्ता कराने अत्यावश्य सेवा वल्टियामट अवसर लबादी तिबिन बवर्तमाई तोर तुरु अनावरण करण मे जनाधिपत मा संधान कल कारण तमाय मूलपिटुअ प्रधान सिरस्ता लेकिन अरगे नवील तीन
संचरण सीमा पेनवीम हेतु जनता पीडावट पत् नोवीम संधा अतर मेद तोराग दिन तुना विवृत मीट फेर तीरणे कलद पसुगे विसि पस पेरोर हतरट संचरण सीमा लिहिल किरीम समग जनता क्रियाकलाकार वसंगते पैतरियाम इंडहरीम भवत वसंगते पैतरियाम वेलक्वीमट आंडु गन्ना उत्साह मगिन असार्थक विय हकी भवत जनाधिपति वर आविसिन पेन्वा दी तिबेनवा कोविड वसंगते पैतरियाम वेलक्वीमट आंडु गन्ना उत्साह जनतावद वगकीमेन सहाय दिय युतु भव जनाधिपति वर අවධාරණය කර තිබෙනවා කියලා තමයි නදී සඳහන් කරන්නේ. ඒ අනුව මේ මාස 31 සහ ජුනි මාස 4 යන දෙදින සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණයේ අත්widetildeීමටත් ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලවි රත මගින් බෙදා හැරීමටත් පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දුන්නා කියලා තමයි ඉස්සරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. නදීත් අපි ජනාධිපතිතුමා සඳහන් කළ ආකාරයෙන්ම දැන් පසුගිය 25 වෙනිදා සංචරණ සීමා යම් ආකාරයකට ලිහිල් කිරීමක් රට තුල සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන එක්කෙනෙකුට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය බඩු ටික අරන් එන්න කිව්වහම පවුල් පිටින් ගිහිල්ලා කඩ සාප්පුවල රස්ති ආදු වෙන ආකාරය තමයි දැක්කේ. පයින් යන්න පයින් ගිහිල්ලා අරගෙන එන්න කිව්වහම ළඟම තියෙන කඩෙන් බඩු ටික ගන්න කිව්වා. අත්‍යවශ්‍යම කාරණයකට අත්‍යවශ්‍යම බෙහෙත් ටික ලබා ගන්න උසුසැලට යන්න කිව්වහම කණ්ඩායමක් හැටියට ගෙදර ඉන්න ඔක්කොමල එකතු කරගෙන වාහනේ නැගලා රටටම පේන්න ගිහිල්ලා බෙහෙත් අරගෙන ආපු කට්ටියක් දැක්කේ. ඒ අතරේ සංචරණ සීමා විහිළුවට ලක් කරන ආකාරයත් අපි දැක්කා. ඉතින් මේ වගේ කරුණු කාරණාත් එක්ක තමයි රට හැසිරුනේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ අපි දවස් ගාණක් රට වහගෙන ඉඳලා මේ ගත්ත උත්සාහය असार्थक उत्साह बाट पत्कर इंडदेपाई मे दवस्ते लिहिला नदी आरक्षा कर गिमी संचन सीमा दडिकरमीन कटयुतर के उपदेश लादूं ओ समीर दवसे दिवे नुपत्पत्मेलो वार्ता कर दवसे वार्ता वेचमे तोरतुर ये खरुण अद दिवे नुपत्पति प्रधान सिरास्तल बाट पत्ला संचरण तहनम जूनी हत दिघटम कियला अद समन गमके दिवे नटमे विदेट लियान फार्मसी सह ग्रामीय कमिटू वलिंतेरू वेलंद सल्वितर केरला डिलिवरी सेवा गेवा लंगटम विश्वविद्यालय मार्गोपदेश पोत डिलिवरी करा नवसर अद हेट अनिद्दा सीलु आर्थिक मध्यस्थान विवृताई एवकेम विशेषम बडु गेनयान वाहन सनात करगन्न लियविल्लक कोणे साइन फार्म देवेनि मात्राव लबा दीम अट वेनिदा अरंभेय कियलत वैडिदुरटत दिवेन पुवत्पतट लियनवा मे विदियट समन गमगे पनवयति संचरण सीमा किसिदु लिहिल किरीमकिन तोरव लबन हत्वंदा अलुवेम हतर दक्वा अखंड पवत्वा किनियामट जनाधिपति गोठाभय राजपक्ष महात्म्या तीरणे कर तिबेय कियला अद दिवेन पुवत्पत ओय विदियट कियनकोट समीर अपिट हकियाव तिबेनवा दैन मे मोहोतेदी सजीव लेस दुरकथनयेन संबंध करगन्न युद्ध हमुदापति चेनरा शवेन्द्र सिल्ला महात्म्य एतुमन कोविड मर्दन कार्य साधक बलकाय प्रधान अवश्यन कटयुतु कनु आयुवान सुबुदेसनक युद्ध हमुदापत्तुमा आयुवान समीर सान अजीत उपदेन देनाडवा सुबुदेसनक संचरण सीमा लबन हत्विंदक्वा दीर्घ कला विशेष हेतु मुखद मे विधेट तिस्सेक्विंद सह हतरविंद वट विवृत्तकिरणी विवृत्त किरीमकिन अखंड दिघटम संचरण सीमा पवत्वगिन्यान मुखखरी विशेष हेतु जनता वगे बहुगे दवसल नुसल किलिमद्भव हिंदद मे देवाल सिद्धवेन्न विशेषमे අතිගරු ජනාධිපතිතුමා ඊයේ දිනේදී ලබාගත්තේ සුවිශේෂී වූ සුවිශේෂී තීරණයක් ඔබ මම දැක්ක ඔබ දෙදෙනාම පැහැදිලි කරනවා මේ කලුතෙන් කියන්න ඕනේ රටේ ජනතාව 25 වෙනිදා හැසිරිච්ච ආකාරයේදී යම් කිසි අපේ අතින් අතපසු වීමක් මම හිතන්නේ නැත්නම් අවභාවිතයක් වාද කියලා කියන්න තිබුණ රටේ ජනතාවට ඒ ලබා දුන් අවශ්‍යතාවයට ඔබට ගිහිල්ලා ක්‍රියා කරපු තත්ත්වයක් වෙනුණා නමුත් ඒ කෙසේ වෙතත් අපි මේ දක්වා ඔබ දන්නවා විවිධ ආකාරයක අපි උදකලාම් ක්‍රීම් කරුණු ලැබුවා බලහත්කාරන සංචාරන සීමාවන් පනවා කොවිඩ් මර්ධනය කරුණු ලැබුවා මේ ආකාරයෙන් රටේ කොවිඩ් පාලනයක් යටතේ කරගෙන ඉද්දී විශේෂයෙන්ම විශේෂඥයන් විසින් සෞඛ්‍ය ශාස්ත්‍රවල විශේෂඥ විසින් ගෙනාවා යම් කිසි තීරණයක් සුළු දවසකට හෝ රට වහන්න ඕනේ කියලා ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා රජය විසින් සුළු දින කීපයකට වැහුවා ඊට පස්සේ කොයික බෑ හැම බෑ දින 14ක් පවත්වාගෙන යන්න ඕනේ කියලා දින 14 පවත්වාගෙන යන අතරතුර දින 2ක් හෝ 3ක් රටේ ජනතාවට ආහාර පනා දලබාගෙන යන ක්‍රමවේදයක් ඇති කරා ඒ අනුව තමයි අපි 25 වෙනිදා 31 වෙනිදා 4 වෙනිදා හැටියට ගොඩ කරනවා කියලා කිව්වේ ඒ අවස්ථාවේ තමයි 25 වෙනිදා මේ ආකාර්ය තත්ත්වයක් ඇති වුණේ ආහාර පාන ලබා ගැනීමේදී ඒ කෙසේ වෙතත් තවදුරටත් එහෙම බෑ මෙය දිගටම වහලා තියන්න ඕනේ කියලා තර්කයකුත් මේ අවස්ථාවේදී ඉදරගෙන ආවා නිර්දේශකුත් ආවා
මේ සියලුම කාරණා අතුරු ජනතුම අධ්‍යයනය කරලා අපි කාර්ය සාධක බලයක් බලකායක් වගේ මේවා සඳහා තිබෙන මෙතෙක් ලබාගත් අධ්‍යක්ෂ විශ්ලේෂණය කරලා තමයි ඊයේ අධිකරු ජනතුමා ලබා දුන්න උපදේශ මේ 7 වෙනිදා දක්වා මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න කියලා උදෙක්ම ජනතාව කොයිත් වලින් ආරක්ෂා කර ගැනීමටත් මේ පැතිරියම් වලක්වීමටත් දක්ෂ තීරණයක් ලෙස තමයි මේ හඳුන්වන්නත් පුළුවන්. ඔව් යුදහාමුදාපතිතුමනි ඒ වගේම දැන් අද දවසේ තුලදී අපි දැක්ක ඊයේ දවසේ වලට කුරුණෑගල ගාල්ල සහ දිස්ත්‍රික්ක කිහිපයක එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. හෙට වගේ වන විට බොහෝ විට මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවා කියලා සඳහනක් තිබෙනවා. කොහොමද මේ වැඩපිළිවෙල අද දවස තුල ක්‍රියාත්මක වන්නේ? ඔව් දැන්ට ඔබ දන්නවා මීට 3 දින 3කට පමණ වර්තමානදී ශ්‍රී ලංකාවට රැගෙන ආපු සයින ෆාම් නත් මාත්‍රා ලක්ෂ 5න් අපි දැනුම් දුන්නා ජනාත්තුම අපිට උපදෙස් දුන්නා 125,000ක් කොළ විශේෂයෙන්ම ගම් මාතර ඒ වගේම ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට එන්නත් කරන්න ලබා දෙන්න තවත් 375,000ක් රඳවා ගන්න කියලා විශේෂයෙන්ම දෙවනි මාත්‍රය හැටියට ජූනි මාසේ 8 වෙනිදාගෙන් ඉස්සරහට තනියෙන් දිනවලදී දෙවනි මාත්‍රය ලබා දිය යුතුව තිබෙනවා. නමුත් ඊයේ සවස් භාගයේදී ශ්‍රී ලංකාවට රජයට ලැබුණා ප්‍රවෘත්තියක් ඒ ඇවිල්ලා තවත් මාත්‍රා මිලියන එකක් ලංකාවට අනිවාර්යයෙන්ම ජූනි මාසේ 6 වෙනිදා ලැබෙනවා කියලා. එතකොට 375,000 රඳවා ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ස්ථිරව ඒ ලැබෙන බව ඒත් එක තවත් මාත්‍රා මිලියනයක් ඉදිරි 6 වෙනිදාම නැවත ලැබෙනවා කියලා තවත් ලැබුණා. අනිවාර්යයක් ඒ අනුව තමයි ස්ථිරභාවී හිඳම තමයි පටන් ගන්නවා අද දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කලුතර දිස්ත්‍රික්කයේ ඊටමතරව මාතර දිස්ත්‍රික්කයේ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයටත් ඊටමතරව අලුතින් අද සහ හෙට දිනයන් වල ආරම්භ කරගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ සහ යාපනේ දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන් සයින ෆාම් ඉන්නත ලබා දීමට කටයුතු කර ලබනවා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ නුවර දිස්ත්‍රික්කයෙන් ස්පුට්නික් ඉන්නත බොහෝ දුරට හෙට නැත්නම් අනිද්දා කොවිඩ් පළවෙනි අදියරේදී මේ දේ අර ඩිලිවරි සේවා ක්‍රියාත්මක වුණා ඊට පස්සේ සාර්ථකව ක්‍රියාත්මක වුණේ නැහැ කියලා දැන් ඉදිරියේදී කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් ඉතින් ඔබ දන්න විදියට ප්‍රථම අදියරේදී මේ තත්ත්වය ඇති වුණාට දෙවැනි අදියරේ සහ තුන්වැනි අදියරේ මේ කාලය අද අපි මේ පවු කරන කාලය වගේ දින 14ක සංචාරන සීමාවන් පැවතුවේ නැහැ. නමුත් මේ තත්ත්වය ඊයේ තීරණය ගන්නට ප්‍රථම ගිය සතියේම අධිකරු ජනාධිපතිතුමා විසින් මේ පිළිබඳව උපදෙස් ලබා දුන්නා ඒ විෂය භාර අමාත්‍යවරුන්ට මේ සැබැදිව ක්‍රියා කරන්න කියලා. ඒ අනුව විශේෂයෙන්ම මේ සඳහා සැලසුමක් ලෑස්ති කරන බව ඔබ දන්නවා. මේ සඳහාම කාර්ය සාධක බලකායක් බැසිල් රාජපක්ෂතුමාගේ යටතේ තිබෙනවා. ඒ කාර්ය සාධක බලකායේ ඉන්න විශේෂයෙන්ම ඒ අමාත්‍යවරුන්ට ලබා දුන්නා උපදෙස් සූදානම් වෙන්න කියලා. ඊයේ දිනෙත් මේ තීරණ ගන්න ඉස්සෙල්ලත් අධිකරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ සැබැදිව කරුණු ආසුවා. මේ සඳහා සම්බන්ධ වෙන නාමල් රාජපක්ෂ මැතිතුමා ඒ වගේම ජොන්සන් ප්‍රනාන්දු ඒ වගේම බද්දුළු ගුණවාදන අමාත්‍යවරුන් විශේෂයෙන්ම සැලකියුතු විශේෂම එලෝලු ඇතිළු ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා මහින්දානන්ද අලෙත්ගේ මැතිතුමා ක්‍රියා කරන ඕන් සියලු දෙනාම එකතු වෙලා විශේෂයෙන්ම මේ දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සෑම සමුන්ගේ පලාතේ ජනතාවට ආහාර බෙදා දීීමේ ජංගම ක්‍රමවේදයක් ඇති කළ තින බවට පහවුරු කරපු ඒ තීන්දුවත් එක්ක තමයි මෙවැනි තීරණයක් ගත්තේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු මේ සඳහා යොමුසුළු ක්‍රියාත්මක වෙලා මේ ශේෂ්ත්‍රයන් ඔක්කොම එකතු කරගෙන රටේ ජනතාවට කිසිම අඩුපාඩුකින් තොරව ආහාර ලබා දෙන්නම් කියලා කියපු ඒ ක්‍රමවේදයට තමයි අපි මේ තත්ත්වය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ.
හමුදාපතිතුමනි ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් අපි දැක්ක ඊයේ දවසේ වන විටත් මාධ්‍ය තුලින් වාර්තා වෙනවා මේ එන්නත් කරන වැඩපිළිවෙලේදී යම් යම් දේශපාලඥයන් ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ බලපෑම් සිදුවන ආකාරයත් ඒ වගේම තමයි හමුදාපතිතුමනි අපි දකිනවා දැන් වෙන්නත්කරණය සඳහා පිරිසක් පැමිණෙද්දී අදාළ මධ්‍යස්ථානයට බොහෝ පිරිසක් දිගු පෝලිම් වල රැඳී සිටිනවා ඒ වගේම දැන් ලැබෙන එන්නත් ප්‍රමාණය පිළිබඳව මුලින් දැනුවත් වීමක් සිදු කර ගන්නට හැකියාවක් නැද්ද මේක දිගින් දිගටම බොහෝ තැන්වල සිදුවන ආකාරයක් තමයි දැක ගන්නට හැකියාව ලැබුණ මොකද සෞඛ්‍ය නිලධාරීන් දැඩි වෙහෙසක්ගෙන කටයුතු කරද්දී ඔවුන් සමග පැමිණෙන ජනතාව උණුසුම් වාග් ප්‍රහාර වලට පවා යන ආකාරය අපි දැකගත්ත සමහර තැන්වලදී. ඉතින් මේ සඳහා හමුදාපතිතුමනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් කමක් තියනවද කොහොමද මේ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ? ඔව් මට තවත් නාලිකා කිහිපයකට කතා කිරීමට හැකියාව මේ අවස්ථාවේ සිද්ධ වෙලා තිබෙන හින්දා මේ ප්‍රශ්නෙට පමණක් මම පිළිතුරු දෙන්නම්. මේ අවස්ථාවේදී ඔහු අපි යම් කිසි ක්‍රමවේදයක් ඇටතේ තමයි මේ තත්ත්වය පවත්වගෙන යන්නේ ඒකින් තමයි යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවත් මේ සඳහා යොදවලා තිබෙන්නේ ඔබ කියපු තත්ත්වයක් ඇති වුණා ඒ අවසානවන්ත සිද්ධීම් නමුත් සාදේශීයව ග්‍රාම නිලධාරි වරුන් මාර්ගයෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කරනවා මොන පළාතේ මොන ග්‍රාම නිලධාරි වසමේ කී දිනෙක මෙන්නත් කරන කරනවාද කියලා ඒක කලින් තෝරගන්නවා ඒ හින්දා තමයි ඒ අනුව තමයි प्रादेशीय वैद्य निर्धारण ओंट इन प्रमाण अटसीद नमसीद दिदाद कियावाणे धनुमुंट पमने नमो पिचीन कौरवरियमेंद मे कि धनुंदी मकर्णे अभी हमुदावलीवल कर्णस्थान वल अभी दरंगण इन प्रमाण सह इन दीवतु संख्या एक अड़ुअपरंगण टेलीफोन पणिविड महिमुत लबादी में क्रमवेद्या कैसे कर ला अभी ये साक्षा कर लगी साधक बल कायटेन डायलॉग टेलीफॉम एवं संबंध आयतन प्रधान अभी साक्षा वक कर ඔක්කොමගේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඉදිරියේදී යම් කිසි ක්‍රමවේදයකට මේ දේ කිරීමට අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා මේ මැදිහත් වීම වලට කිසිසේත් අපි නැමෙන්නේ නැහැ කිසිසේත් ඒ අත්‍යවශ්‍ය ජනතුමා කියලා තිබෙන ඉලක්ක කරගෙන මේ ක්‍රමවේදයකට කරන්න කියලා ඒක අපි කිසිදු ආකාරයකින් එය වෙනස් කරන්න නැතුව මොන බලපෑමක් ඒ ආකාරයෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා හොඳයි බෙහෙම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට යුද හමුදාපතිතුමන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ල මහත්මයා අපිත් එක්ක සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ වුණේ තුමන් කාර්යබහුල මොහොතක අධික වැඩ රාජකාරී බහුල මොහොතක තමයි මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වුණේ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායි ප්‍රධානි අවශ්‍යිනුත් තුමන් කටයුතු කරනවා අතිශය බහර දුර වගකීමක් ඉටු කරන මොහොතක් ඒ නිසාම අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට අපි සුදනම් අද දවසේ ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරන්න අද ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන පුවත මේ කරුණම තමයි ජූනි 7 වෙනිදා දක්වා මේ සංචරණ සීමා ක්‍රියාත්මක බව no relaxation of travel restrictions until June 7th මේ ජූනි 7 වෙනිදා දක්වා මේ සංචරණ සීමා දිගටම අඛණ්ඩව ක්‍රියාත්මකයි කියලා අද ඩේලි නිවුස් පුවත්පත කියනවා essential items supplied via mobile truck services මේ ජංගම රතමකින් මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා ඒ වගේම vaccination program to continue uninterrupted මේ එන්නත්කරන වැඩපිළිවෙල කිසිදු බාධාවකින් තොරව ඉදිරියටම ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිතුමන් පවා මේ දවසේදී සඳහන් කළා. අපි සූදානම් මේ දවසේ අපි ඔබට ප්‍රවෘත්ති තුලිනුත් මේ ගැන කෝ ජනාධිපතිතුමන් මේ වැඩපිළිවෙල පිළිබඳව බොහෝ දේ කතා කළා. අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දුන මේ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ නිලධාරීන් මුණ ගැහෙන යුද හමුදාපතිතුමත් සඳහන් කළා. කොයි ආකාරයේ පිළිවෙලකට මේ වැඩ කටයුතු සිදු වෙනවද කියලා අපි බලමු. මේ දවසේ අපි ඔබට ඒ ගැන මේ විදිහට කිව්වා. රටපුරා පනවා ඇති සංචරණ සීමා ජුනි 7 වෙනිදා අලුයම 4 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම තීරණය කනු ලැබුවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීම සඳහා ජංගම අලෙවි සේවා සංවිධානය කරන ලෙසයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ.
සංචරණ සීමා පැනවීමෙන් ජනතාව පීඩාවටපත් නොවීම සඳහා අතරමැද තෝරාගත් දින තුනක් විවෘතව තිබීමට මීට පෙර තීරණය කර තිබුණා. ඒත් පසුගිය 25 වෙනිදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ ආකාරය වසංගතයේ පැතිර යාමට ඉඩහැරීමක් ලෙස පෙනී ගියා. ඒ අනුව වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහය එමගින් අසාර්ථක විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවසර ලබා දී තිබෙනවා. මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානෙන් කැඳවීම කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ලබා ගැනීම අනිවාර්ය වෙනවා. කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාවද වගකීමෙන් සහය දිය යුතු බව ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කළා. සාමාන්‍ය මිනිස්සු එළියට යන්න දෙන එක කරන්න බෑ කරොත් කිසිම වගකීමක් නැහැ. එදා අපි දැක්කනේ අද වුණත් වැඩි ජනතාවත් වගකීම ගන්න ඕනනේ. දවස් 16ක් දැන් වහලා තියලා මේකේ ප්‍රයෝජනෙ නැති වුණොත් එහෙම මේ බලන්න ඕන මිස්යූස් කරනවාද? මිස්යූස් කරනවා කියන්නේ බොරු ලේබල් ගහගෙන යනවා. එන්නත් කිරීම තැන් තෝරගත්තේ ධානුකූලවනේ. අපි මේකේ කොහොමද තියෙන්නේ, කොහෙද වැඩිලා තියෙන්නේ, ඒවා තෝරා අරගෙන ඒ දිස්ත්‍රික්කවලත් මේක අවශ්‍යම ප්‍රදේශ බලලා ඒ අත්තත් ඒ වගේම තොරතුරුත් අරගෙන සෞඛ්‍යංශයි අපි තියෙන දත්තයි ඔක්කොම කරලා තෝරගත්තා. ඉතින් එහෙම කරලත් අර අර ඊයා කිසිම කැත දර්ශනයක් නේ ඒකේ මුළු මේකම විනාශ වෙලා ගියා. ඉතින් ඒ වගේ ඒවා වෙන්න දෙන්න එපා. අධික ජනාධිපතිගේ සමා වෙන්න ඕනේ. මොකද ඒක හම්බුලෙස සිදුවෙච්ච දෙයක්. ඔව් මම දන්නවා. නෑ මේ හැමතැනම හොඳට වුණා. මේ එක තැනක හරි එක කරාම ඒක තමයි ඉතින් මා උදේහයයි විනාඩි 25යි දැන්දලව සතියක පතරමෙන්තු සමගයි ඔබ රැඳෙන්නේ. අපි කතා බහ කරමින් සිටියේ ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙන ප්‍රධාන ප්‍රවෘත්ති කීපයක් පිළිබඳව. ඒ වගේම තවත් ප්‍රධාන සිරස්තල කීපයක් දෙසට අවධානය යොමු කරනවා. තවත් ප්‍රවෘත්ති බොහොමයක් අප සතුව තිබෙනවා. ඒ අතරේ 5000 දීමනාව පිළිබඳව දිනමින පුවත්පත් වාර්තා කරනවා. 5000 බදාදා සිට පවුල් ලක්ෂ 60කට සහන දෙන්න කෝටි 3000ක් වෙන් කර තිබෙන බව තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. සමෘද්ධිලාභීන් රජයේ දීමනා ලබන්නන් ආදායම් අහිමි වූවන් අඩු ආදායම් ලාභීන් කාණ්ඩ 4කට ප්‍රතිලාභ ලැබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. පවතින කොරෝනා තත්ත්වයේ සහ සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමි වූවන්ට එළඹෙන ජුනි මාස 2 වෙනිදා සිට රුපියල් 5000 දීමනාව පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා කියලා සඳහන් කරනවා. රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටිනම් ඔවුන්ගේ ආදායම රුපියල් 5000ට අඩුයි නම් එම දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත් පනවා ඇති සංචරණ සීමා නිසා ආදායම් මාර්ග අහිමි වූවන් සිටිනම් එම පුද්ගලයන්ටද මෙම දීමනාව දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සමෘද්ධි ගෘහ ආර්ථික ස්වයන් රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතා සඳහන් කළා කියලා තමයි සඳහන් වෙන්නේ. 5000 දීමනා වුණ බදාදා ඉඳලා දෙවනිදා ඉඳලා ලබා දීමට කටයුතු කර තිබෙන බව තමයි තොරතුරු වාර්තාවෙන්. නැදිත් අපි දැක්කා පළවෙනි කොවිඩ් රැල්ල අවස්ථාවේදී රුපියල් 5000 දීමනාව ලබා දෙනවා. ඒ වගේම දෙවනි පාරටත් රුපියල් 5000 දීමනාවක් ලබා දුන්නා. එය අවස්ථා තුනකදී රුපියල් 5000 ලබා දෙන ආකාරයක් දැක්කා. ඒ වගේම පසුගිය දින කිහිපෙදී ලොක්ඩවුන් කරලා තිබුණු ගම්මාන කිහිපයකටම බඩු මල්ල ලබා දෙන ආකාරයක් අපි දැක්කා රුපියල් 5000ක් වටිනා. ඉතින් මේ ආදී සහන වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙන බව තමයි ශාන් සේමසිංහ අමාත්‍යවරයා ඊයේ දවසේදී සඳහන් කළේ. එතර ඩේලි නිවුස් පුවත්පතත් අද ගැන මේ විදිහට කියනවා. ගවර්න්මන්ට් ටු ප්‍රොවයිඩ් රුපීස් 5000 අලවන්ස් ෆ්‍රොම් ජූන් 2 මේ ජුනි 2 වෙනිදා ඉඳන් රුපියල් 5000 දීමනාවක් ලබා දෙන්නට කටයුතු කරන බව රාජ්‍ය මාත්‍යතුමන් ඊයේ දවසේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා. 6 to 6.5 million families entitled to receive allowance. මේ දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබනවා පවුල් මිලියන 6.54 ප්‍රමාණයක්. ඒ වගේම සමාජයේ විවිධ ස්තර වලට අයත් several categories eligible. ඒ වගේම divisional secretariats will decide on recipients. මේ රුපියල් 5000 දීමනාව ලබා ගන්නා පුද්ගලයන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ තොරතුරු ලබාගෙන ඒ දත්ත ලබාගෙන තමයි මේ කටයුතු සිද්ධ කරන්න කියලා රාජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කරනවා. ඒ අතරදී අපි දැක්කා ඊයේ දවසේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ
වේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා මේ මාධ්‍ය හමුව වේදී අමාත්‍ය කෙහෙලි රමුකැල මහත්මිය වගේම විශේෂම රාජ්‍ය අමාත්‍ය කංචන ජයසේකර මහත්මිය මේ පිළිබඳව බොහෝ අදහස් පළ කළා අපි සූදානම් මේ අදහස් වලට යොමු වෙන අමාත්‍යතුමන් සදහන් කරනවා මේ එන්නත් කරන වැඩපිළිවෙල ඉස්සරහට කොහොමද සිද්ධ වෙන්නේ දැන් අපේ රටේ එන්නත් කොයි ආකාරයෙන්ද ගෙන්වලා තියෙන මේ සියලු දේවල් පිළිබඳව කෙහෙලි රමුකැල මහත්මන් මේ විදිහට අදහස් පළ කළා මේ ප්‍රශ්නෙට තියෙන ප්‍රධානතම සහ සුදුසුම විසඳුම හැටියට අපි හිතන්නේ එන්නත් කිරීම මේ අවස්ථාව වෙනකොට මිලියන 32ක විවිධ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්ත වැක්සින්ස් එහෙම නැත්නම් එන්නත් කරණයන් ගෙනීමට කාලසටහනක් තුළ කටයුතු කරමින් යනවා කවුරු හරි චෝදනා කරනවා නම් රටට අපට මුදල් නැහැ ඒ නිසා මේක ගේන්නට බෑ වෙනත් ජාත්‍යන්තර ප්‍රශ්න නිසා මේක හිර වෙලා තියෙනවා ඒක සම්පූර්ණ අමූලික පට්ට බොරුවක් සරල සිංහල භාෂාවෙන් කියනවා ඉතින් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඊගාව මාස දෙක තුන ඇතුළත අපට මේ එන්නත ප්‍රමාණවත් ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්නට හැකියාවක් ඇති කියලා හැබැයි වර්තමානයේ අපිට තිබෙන සීමිත අනයනයන් තුල අපිට මේක පරිපාලනය කර ගන්නට වෙනවා වඩාත්ම සුදුසුම වඩාත්ම අවධානයට ලක් වෙලා තියෙන ප්‍රදේශවලට මේ ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන්න. අපි දන්නවා 8 වෙනිදා වෙනකොට තවත් මිලියන 2ක ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන්න තියෙනවා. විශේෂයෙන්ම චීන නිෂ්පාදනය වන සයිනෆාම් එන්නත ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කරලා රුපියල් 5000 දීමනාව ජූනි මාසේ දෙවනිදා සිට නැවත වරක් ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒ අනුව අපි විශේෂයෙන්ම දැනට රජය විසින් ලබා දෙන කිසියම් දීමනාවක් ලබන පුද්ගලයන් ඉන්නවා නම් ඒ පුද්ගලයන්ට උන් ලබන දීමනාව රුපියල් 5000ට වඩා අඩු නම් ඒ හිඟ මුදල 5000 දක්වා හිඟ මුදල ලබා දෙන්න කටයුතු කරනවා. අපේ රටේ ඉන්න අඩු ආදායම්ලාභීන් එවැගේම විවිධ දීමනා සඳහා ඉල්ලුම් කළ තියෙන කණ්ඩායම් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමටත් පවතින තත්ත්වය තුළ තමන්ගේ ආදායම් මාර්ග අහිමි වෙච්ච කණ්ඩායම් වෙනුවෙන් ඒ 5000 දීමනාව ලබා දෙන්නත් රජය තීන්දුව කළා තියෙනවා. ජූනි මාසේ දෙවනිදා සිට මෙම මුදල් ලබා දීම ආරම්භ කරනවා. ශේහන් සේමසිංහ රාජ අමාත්‍යවරයාගේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. නදීත් ඒත් එක්කම දැන් සංචරණ සීමා දිගටම පවත්වාගෙන යාමත් එක්ක යම් ලිහිල් කිරීමක් තිබුණත් දැන් මේ ලිහිල් කිරීම සීමා කර තිබෙනවා. අපි දැක්කා 31 වෙනිදා සහ 4 වෙනිදා යම් ලිහිල් කිරීමක් කිරීමට කටයුතු නියමිතව තිබුණා. නමුත් ඒ දැන් වන්නේ නැහැ. ඒ නිසා සතොස්ස භාණ්ඩ දැන් භාණ්ඩ ජංගම රථ නිවෙස් අසලටම පැමිණීමට අවශ්‍ය ක්‍රමවේදයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා සකසා තිබෙන වෙලාවක සතොස්ස භාණ්ඩ මිලදී ගන්නත් නිවසටම ගෙන්වා ගැනීමට පුළුවන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා කියලා බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන ප්‍රවෘත්තියට ඉඩකඩ දිනමිනයි වාර්තා කර තිබෙන්නේ සතොස්ස භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සිරස්තලයේ වාර්තා කර තිබෙනවා. සතොස්ස 1998 ෂණික අංක ඇමතීමෙන් හෝ www.lankasatosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන කාරණය. ඒ ප්‍රවෘත්ති වැඩිදුරටත් මේ විදිහට සඳහන් කර තිබෙනවා වාර්තාව අරගෙන එනවා. රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළඳ සැල් ජාලය හරහා පුද්ගල අවශ්‍යතාව මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවද ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළා කියලා තමයි වාර්තා කරන්නේ දින වෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක්. අද දිවින පුවත්පත් අතේ ගැන වාර්තා කරනවා සතුසෙන් ගෙදරටම බඩු 1998 ට කතා කරන්න කියලා මේ අනුර බාලසූරිය ලියන පොත. ඔබට පුළුවන් 1998 අංකයට කතා කරලා මේ ඇනුමක් ලබා දෙන්න බඩු ලිස්ට් එක ගෙදරට අවශ්‍ය දේවල් මොනවාද කියලා සතුසට කතා කරලා දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම www.lankasatosa.lk www.lankasatosa.lk ඔන්ලයින් සේවාව හරහත් මේ දේ ඔබට ඇනුම් කරන්න හැකියාව තියෙනවා කියලා ඇමතිතුමා ඊයේ දවසේදී කිව්වා. ඔව් ඒ වගේම නජිත් දිනමින වාර්තා කරනවා තවත් සිරස්තලයක් වැඩිමිලට භාණ්ඩ විකුණුවොත් 1977ට කියන්නේ කියලා මේ දිනවල වැඩිමිලට භාණ්ඩ විකුණන අය පිළිබඳව අතොරතුරු වාර්තා වෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුල අධික මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නවා කියලා සමුපකාර සේවා අලෙවි සංවර්ධන පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලසන්ත අලගිය වන්න මහතා සඳහන් කර තිබෙන කාරණේටත් ඉඩකඩ ලැබී තිබෙන. ඒ වගේම නජිත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබෙන බවට දින මෙන පුවත්පත් සිරස්තලයක් වාර්තා කර තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා විවෘත කර තිබෙන බවට දින මෙන පුවත්පත්ේ ප්‍රධාන සිරස්තල අතරට එකතු කර තියෙන ආකාරය අපි දැක්කා. නජිත් බඳුරු ගුණවර්ධන අමාත්‍යරයා සඳහන් කළ කාරණා දෙස්ට අපිට අවධානය යොමු කරන්න පුළුවන් කමත් අද දවසේදී ලැබෙනවා. ඊ අපි අපේ ප්‍රවෘත්ති විකාශයන් තුළින් මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා. සතස මගින් හුදකලා කරපු ප්‍රදේශවලත් එවැගේම වෙනත්
ගම්වතුර යනාදී ගැටලු නිසා අවතැන් වෙන ජනතාවට සහන මල්ලක් සැපීම සිදු කරගෙන යනු ලබනවා රුපියල් 6000ක් විතර වටින භාණ්ඩ මල්ලක් තමයි රුපියල් 5000ක මිලට ලබා දීම කරන්නේ 31 වෙනිදා වන විට අපි බලාපොරොත්තු වෙනවා රුපියල් 1000කට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් සපයන්නේ ඒ අනුව සුදුනාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් නූඩල්ස් කිලෝග්‍රෑම් එකක් රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් හාල්මැස්සන් ග්‍රෑම් 200ක් තේකොළ ග්‍රෑම් 100ක් ලුණු පැකට් එකක් මුහුණු ආවරණයක් මෙම සහන මල්ලට ඇතුළත් වෙනවා වෙනත් අවශ්‍ය ඕනෑම භාණ්ඩ ප්‍රමාණයක් තමන්ගේ නිවසට ගෙනා ගැනීමට පුළුවන්කම ලැබෙනවා සතෝසේ 1998ට දුරකථනයෙන් ඇනවුම ලබා දුන්නොත් ඔබේ නිවසට ගෙන දීමේ කාර්යය කරනවා හොඳයි 1998 අංකයට පුළුවන් අමතන්න ඔබට අමතලා ගෙදරට අවශ්‍ය දේවල් බඩු භාණ්ඩේ ලිස්ට් එක ලබා දෙන්න පුළුවන් සතොසෙන් ගෙදරටම බඩු ලබා දෙන්න අමාත්‍යතුමන් සූදානම් කියලා තමයි මේ විදියට කිව්වේ යතරදී බැංකු ණය සහන ගන්න 21 වෙනිදාට පෙර ඉල්ලුම් කරන්න කියලා අද දින මින පුවත්පත් දිවෙන පුවත්පත කියනවා දිවෙන මේ විදියට ඒ ගැන කියන්නේ විශේෂයෙන්ම දැන් මේ කාල සීමාවෙදී ඔබට ණය සහන ලබා ගන්න අවශ්‍ය නම් ණයක් අරගෙන තියෙනවා නම් සමහර වෙලාවට දැන් ආදායම් මාර්ගයක් නැහැ මේ දවස්වල රැකියාවල නිරත වෙන්න හැකියාවක් නැති හින්දා ඒ හින්දා ණය සහන ලබා දෙන්න ඔබට ඉල්ලුම් කරන්න හැකියාව තියෙනවා බැංකු ණය සහන ගන්න 21 වෙනිදාට පෙර ඉල්ලුම් කරන්න කියලා ශාම් නුවන් ගණේවත්ත ලියන්නේ කොවිඩ් 3 වෙනි වැල්ල හමු වෙයි පීඩාවට පත් පුද්ගලයන් හා ව්‍යාපාර විසින් ලබාගෙන ඇති බැංකු ණය වෙනුවෙන් සහන සැලසීමට මහ බැංකු උපදෙස් ලබා දී තිබේ මේ අනුව අදාළ සුදුසුකම් ලත් ණය ගැනුම් කරුවන්ට මෙම සහන ලබා ගැනීම සඳහා ජුනි 21 වෙනිදාට පෙර ඉල්ලුම් කළ හැකි මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් මගින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකු වෙත මේ උපදෙස් ලබා දීලා තියෙනවා. යනුව 2021 මැයි 15 වෙනිදාට තිබෙන ක්‍රියාකාරී ණය අය කර ගැනීම සඳහා 2021 අගෝස්තු 31 වෙනිදා දක්වා කාල පරිච්ඡේදයේ වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කිරීමට යෝජනා වෙලා තියෙනවා කියලා අද ওই විදිහට දෙවෙනි පුවත්පත කියනවා. මේ අගෝස්තු 31 වෙනිදා දක්වා මේ සහන කාලය ක්‍රියාත්මකයි. ඒ හින්දා සහනය ලබා ගන්න ඔබට ඉල්ලුම් කරන්න ඕනේ ජුනි 21 වෙනිදාට පෙර. නදීත් ඒ කාරණයක් එක්කම ඊළඟට අපි අවධානය යොමු කරන්නේ දිනමින වාර්තා කර තිබෙන සිරස්තලයේ අධ්‍යසට නදීත් දැන් මේ සිරස්තලයේත් එක්කම ප්‍රදේශ ප්‍රමුඛතාවයත් එක්ක තමයි එන්නද්දී මේ සැලැස්ම සතියක් ඇතුළත ක්‍රියාත්මක වන්නේ කියලා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන කාරණයක් දිනමින වාර්තා කර තිබෙන්නේ අපි මේ ප්‍රවෘත්ති අධ්‍යසට අවධානය යොමු කරනවා ප්‍රදේශ ප්‍රමුඛතාව අනුව එන්නද්දී මේ සැලැස්ම සතියක් ඇතුළත කියලා තමයි සඳහන් වෙන්නේ දැඩි අවධානම් ප්‍රදේශ ප්‍රමුඛතාව අනුව රට පුරා විසිරී සිටින ශ්‍රේෂ්ඨ නිලධාරීන් अत्यावश्य सेवा वाणी निरत राज्य निर्धारण टेना दीमे सलस्म सतीयक काल्याल धनुम बलापुर भव तरुण कटयतु हा क्रीडा अमात्य नामल राजपक्ष महता संधान करति बेन्ने श्रेष्ठ निलधारी सा अत्यावश्य सेवा नियोजन निलधारी वृत्तीय समिति नियोजित सा कोविड कमिटू सौख्य अमात्यांश अतु एन्नाकन राज्य व्यूह नियोजित समग पेरेद अरलिय गह मंदिर दीपति साकाचा वेदी अमात्यरिया मे भव संधान कला किल तमाय वार्ता वेणी दडि अवधान प्रदेश पदनाम करगनमीन श्रेष्ठ निलधारी सा अत्यावश्य सेवा निलधारी एन्ना दीम आरंभ कर लिसात एम एन्ना लबेन आ कार्य यम ප්‍රතිශත මට්ටමේ නො සතියක් ඇතුළත දෙන ලෙසත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ ඉල්ලීමක් කරා කියලා තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. මෙය අපි දැක්කා නදිත් පහුගිය දින කීපයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ඒ වගේම විවිධ වෘත්තිකයන් ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳව ඉල්ලීම් කරන ආකාරය. ඒ අනුව තමයි මම හිතන්නේ මේ කටයුතු වලට නාමල් රාජපක්ෂ මහතා මැදිහත් වෙලා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ. ප්‍රමුඛතාවයන් ලබා දීමේදී කාර්ද ප්‍රමුඛතාවය මුලින් ලබා දෙන්න ඕනේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ වගේම ආරක්ෂක අංශ මෙයාදී වැඩපිළිවෙල තිබුණා. ඒ වැඩපිළිවෙල නිසියාකාරයෙන් නැවත ක්‍රියාත්මක කරන්න කියලා තමයි විශේෂ ඉල්ලීමක් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන්. එතර සමීරාද දිවයින පුවත්පත කියනවා දැන් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන අතරදී ආයෝජන කලාප ඇඟලුම් කම්හල්වල සේවකයන්ටත් එන්නත් ලබා දීමට ඉදිරියේදී සූදානම් කියලා. ඒ වගේම ආයුර්වේද රෝහල් 50ක කාර්ය මණ්ඩලයට කොවිඩ් ප්‍රතිකාර පුහුණුව ලබා දෙන බවත් තේමන්ති මාර්ගයේ දිනනවා. දිවයින විවිධ ප්‍රදේශවල ආයෝජන කලාපයන් හිපි හිටි ඇගලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් වෙත කොරෝනා මර්ධන එන්නත් ලබා දීම සඳහා ඉදිරියේදී කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඔව් මේ විදිහට එන්නත්කරණය පිළිබඳව තොරතුරු වාර්තාවේදී නජීත් අපි අර උදෑසන සඳහන් කළා අපි හමුදාපතිතුමාගෙන් උත් මේ පිළිබඳව විමසීමක් කළා මේ දේශපාලඥයන්ගේ බලපෑම මේවට තියෙනවද කියන කාරණය පිළිබඳව මේ විපක්ෂයෙන් මේ පිළිබඳව තොරතුරු වාර්තාවක් එනවා දිනමින වාර්තා කර තිබෙන්නේ එන්නත්කරණයට දේශපාලඥයන් බලපෑම් කරනවා
පාලිත රංගිබණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන කාරණේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා සඳහන් කරන කාරණේ තුන්ඩු වලට එන්නදී යුතුයයි දේශපාලඥයන් සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගිබණ්ඩාර මහතා සඳහන් කරයි මාධ්‍ය වේද විශේෂ ප්‍රකාශයක් කරමින් තමයි රංගිබණ්ඩාර මහතා මේ පිළිබඳව කියන්නේ පසුගිය දිනවල පිළියන්දර ප්‍රදේශයේ ලොක්ඩවුන් කළ විට ප්‍රදේශයේ දේශපාලන බලධරයෙක් මැදි අතේ ඉවත් කරගන්න යම් අවස්ථාවක දැඩි බලපෑම් මත එසේ කිරීමට සිදු වුණා කියලා තමයි සඳහන් කළේ. ඒ වගේම ක්‍රියාවලියක් මොරටුවේ සිදු වුණා කියන කාරණේ තමයි පාලිත රංගිබණ්ඩාර මහතා සඳහන් කර තිබෙන්නේ. එන්නත්කරණයට දේශපාලඥයන් බලපෑම් කරනවා කියලා තමයි තොරතුරු වාර්තාව දිනමින අරගෙනවිල්ලා තියෙන්නේ. ඔය පාඩදාන අයට සමීර විශේෂම නීතිමය ක්‍රියාමාර්ග අරගන්නවා කියන දේ මතක් කරන්න උනේ ඊයේ දවසේ අපි දැක්කා මොරටුවේ නගරාධිපතිතුමන්ව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා රක්ෂිත බන්ධනාගාරගත කරනවා අදේ ගැන මේ විදිහට දිවින ලියනවා එන්නත් දින තැනට පැන රජයේ නිලධාරීන්ට බාධා කරමින් පාඩ දෙමු මොරටු නගරාධිපති රිමාන්ඩ් කියලා අද මේ විදිහට හේමන්ත රන්දුණු ලියනවා මේ පුවත මොරටු ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණයේදී රාජ්‍ය නිලධාරීන්ට බාධා කිරීමේ චෝදනාව යටතේ අතරඟුවටගත් මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු නැමැති අය ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මොරටු අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා ඊ සඳහන් කළා කියලා පිළිබඳව නියෝගය ලබා දීලා තිබ්බා මොරටු ප්‍රදේශයේ එන්නත්කරණයේදී මේ විදිහට නිලධාරීන්ට බාධා කිරීම නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ මොරටු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළ තිබ්බා ඉන් අනතුරුව අපි දැක්කා සමන්ලාල් මහත්මයා පොලිසියට බාර වෙනවා ඒ බාර වෙච්ච අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තා ඉන් අනතුරුව මේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා කියලා අද දිවයින පුවත්පතේ විදිහට කියන ඉතින් අර රජයේ නිලධාරීන්ට බාධා කළොත් නැත්නම් අර පාඩ දැම්මොත් දේශපාලනඥ වුණත් අදාළ නැහැ ඔවුන්ටත් දඩුවම් හම්බ වෙනවා කියන කාරණාව තමයි අපි මතක් කරන්න ඕනේ. ඒ හින්දා ඉවසිලිමත් මේ ගත කරන්න මේ කාලය සංචරණ සීමා ක්‍රියාත්මකයි එන්නත්කරණය බොහොම හොඳින් සිද්ධ වෙන මොහොතක්. හැබැයි ජනාධිපතිතුමන් පවා කියනවා ඊයේ දවසේ ඒ රැස්වීමේදී මේ බොහොම හොඳට මේ කටයුත්ත සිද්ධ වෙනවා. හැබැයි ඒ හොඳට සිද්ධ වෙන කටයුත්ත කිසියම් ආකාරයක කඩාකප්පල් කරන්න මේ වගේ පුංචි සිදුවීමක් වුණත් ප්‍රමාණවත් කියන කාරණාව. ඉතින් ඒ වගේ සිදුවීමක්වත් වෙන්න ඉඩ තියන්න අවශ්‍ය නැහැ. ඒ නිසාම තමයි ඒ අවශ්‍ය විදිහට නීති ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඉතින් 11 වෙනිදා වෙනකන් එතුමා රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නේ. ओ रजित ओब सदान विधियट मैं देख जनाधिपतमा की कथा प्रसादेन तमाय जनाधिपतिवरिया मे सिद्धुम पिलिबंधव कथा करना कार्य देखे तवत्ंगल मे विधियट विन्न दिन्नीपीन कारण हेमतनम होंदटूना एक तनक औवला कुणुतीन एक तमाय माध्यवलिन सा समाज माध्य जालवलिन उलुप्पल फेन्ना किल तमाय जनाधिपतिवरिया सदहान कले अभी अनवा रजित तव कथावकट इन्नत्कर्णे पिलिबंधव राटे वार्ता विमित बेनवा इन्नत लबिन कार्य पिलिबंधव दैन राटट इन्नत वर्ग तुनाक लबीति बेनो अभी देख නදීත් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඒ වගේම සයිනෝෆාම් එන්නත ඒ වගේම ස්පුට්නික් වී එන්නත ලැබෙමින් තිබෙනවා රටට ප්‍රදේශ කීපයක එන්නත් කරන්නේ සිදු වුණා අපි දැක්කා ඒ අනුව සයිනෝෆාම් එන්නත දැන් අපිට තවත් දුරටත් ලැබෙමින් තිබෙනවා මාත්‍රා විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ සයිනෝෆාම් එන්නත ඒ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා දිනමින පුවත්පතේ තවත් සයිනෝෆාම් එන්නත් ලක්ෂ 10ක් ජුනි 6 වෙනිදා මෙරටට ලැබෙනවා කියලා තමයි තොරතුරු අනාවරණය කර තිබෙන්නේ ඒ පිළිබඳව වාර්තාව සඳහන් කර තිබෙනවා නජිත් දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ එනවුම් කළ තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ජුනි මාස 6 වෙනිදා චීනයෙන් මෙරටට නිදහස් කරන බව ඖෂධ නිෂ්පාදනයේ සැපේ මහා න්‍යාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනවා ඒ අනුව මේ එන්නත් ලබන මාස තුනදීම ප්‍රජා එන්නත් කරන වැඩපිළිවෙල වෙත නිකුත් කිරීමට නියමිතයි කියලා තමයි රාජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය ජයසුමන මහතා සඳහන් කර තිබෙන්නේ. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් සඳහන් කරන සමීරත් සමීර සඳහන් කළා වගේම ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ඒ වගේම ස්පුට්නික් එන්නත් ඒ වගේම සයිනෝෆාම් එන්නත් අපේ රටේ දැන් එන්නත් කරන සඳහා පාවිච්චි කරපු එන්නත් වර්ග තුන ඉදිරියේදී අපිට ආරංචි තියෙනවා තවත් එන්නත් වර්ග ලැබෙයි කියලා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් ඒ වගේම තවත් එන්නත් වර්ග කිහිපයක් ලෝකේ දැන් ක්‍රියාත්මකයි සාර්ථකවත් හදා බලනවා. ඒ අතරේ ස්පුට්නික් වී එන්නතේ තවත් මාත්‍රා කිහිපයක් අපේ රටට ලැබුණා කියලා අද ඡායාරූපයත් එක්කම ඩේලි නිවුස් පුවත්පතේ වාර්තා තකල තියෙනවා. මේ පිළිබඳව 50,000 doses of Russian manufactured Sputnik V vaccine
arrived at Bandaranaike International Airport yesterday. ये दावसी दी खटुनाई के Bandaranaike जाते अंतर को अंतर पोल्ट Sputnik V ने ते मात्रा पनस दहसक में विधि हेत लेबुना की नकार नाव चारों पत्ते कम वार्ता करनो विशेष में महानुर प्रदेश नतकरने सदा में Sputnik V ने ते पाविचकरण ने ते इधरी दी नियमित आई के लतमाई हद में चारों पत्ते कम यही सटाहन वशेन सदाहन कर लतीन थीं नतकरने सार्थक वक्रयात्मक नातर दिया वशेन नत मात्रा ले बिनवा दें साइनफाम में नती पालमु मात्रा बहु दिनेक इनात करेगे सिद्ध करेगे तीनों देवनी मात्रा देदाह सकते बड़ी पीरिसा क्लबागे तीनों साइनफाम में नती अवश्य तरम साइनफाम में नत मात्रा ले बिनवा यात्रे दी Sputnik V नतत एविदिर ले बिनवा Pfizer BioNTech के नती तमाई गेटलु कारी तत्यक तिबिन अब ये राज्य संधान कला अवश्य राज्य तांत्रिक मध्यहत कम सिद्ध करमीन एक अटे उत्तत्तितामा तिकमनीन सिद्ध करान्न सूदानमीन इन्नवा कियन कारण ओ राज्य तीय दवसेदी अपि दक्का Sputnik V एन्नते मात्रा 50000ක් මෙරටට ලැබුණු බවට තොරතුරු අනාවරණය කළා වැඩිපුර ප්‍රමාණයක් සයිනෝෆාම් එන්නත් ලැබෙද්දී Sputnik V එන්නත් අපිට ලැබෙමින් තිබෙනවා දෙවන මාත්‍රාව වැඩිපුර ලබාගෙන තිබෙන්නේ AstraZeneca එන්නතේ ප්‍රමාණය අපිට ඊළඟට යන්න පුළුවන්කම ලැබෙනවා තවත් තොරතුරු ගණනාවක් අප සතුව තිබෙනවා ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා ඉන්පස්සේ නැවතත් අපි ජාතික පුවත්පත්වල තොරතුරු දෙසට අවධානය යොමු කරනවා उदे हयाई विनाडे हतले सताई दें सत्याग पत्र में तो समगाई उब रहने जातिक पुआत्पात वार्ता करते बुनु तुरु तुरु बहुमे आप पिली बांदु आपी कता भाह कर में सिटी ने कोरोना तात्वे सा ये आश्रित संचन सीमा में निरोधायन नीति में सियाल पिली बांदु आपी मुल सरे कता कला नदी दें ठीक विनास प्रवृत्तियाक राटे कता भाहट लाक्वे में तिबेन पसुगे दिन कीपे तुलुम आंदोलनात्मक प्रवृत्ति अब बावट पातुनु में एक्सप्रेस पर्ल नौकावे गिन्न पिली बांदु तुरु तुरु वार्ता करते बिनु आज जातिक पुआत्पात विपक्ष नायक वर्या ते पिली बांदु अदहस प्रकाश करते बिनु नवे गिन्न गेन अपक्षपात පරීක්ෂණය කරන්න විපක්ෂ නායකතුමා සඳහන් කර තිබෙන්නේ දිනමින වාර්තා කරනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිදරව් කරන ලෙස විපක්ෂ නායක සදි ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් නිල්ලා සිටී කියලා කියනවා අදාළ ගිනි ගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුළු समस्त පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදු වී ඇති බවත් ඒ හේතුවෙන් ඍජු සහ අතුරු ප්‍රශ්න රැසක් නිර්මාණය වීමත් නොවැළැක්විය හැකි කරුණ බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ නැවේ ගින්න ගැන වුණ අපක්ෂපාතී ලෙස පරීක්ෂණයක් කරන්න කියලා තමයි විපක්ෂ නායකවරයා එල්ලීමක් කර තිබෙන්නේ අද දවසේ මේ විදිහට සඳහන් වෙනකොට විශේෂයෙන්ම දැන් ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන කාරණාවක් මේ නැවේ සිදුවීම සම්බන්ධයෙන් අපි දැක්කා විවිධ පාර්ශ්වවලින් චෝදනා එළ දෙනවා විපක්ෂ නායකවරයා මේ පිළිබඳව චෝදනා කරලා තිබ්බ ඒ ගැන පරීක්ෂණයක් කරනවා කියලා රාජ්‍ය මාත්‍රි නාලක ගුණහෝ මහත්මයා සඳහන් කළා කියලා අද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට ලියනවා ෆුල් ප්‍රොබ් ඉන්ටු MV Express Pearl incident මේ Express Pearl නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරනවා කියලා රාජ්‍ය මාත්‍රි නාලක ගොඩහ මහත්මයා කිව්වා කියලා අමාලි මල්ලවආරච්චි ඔය විදිහට ඩේලි නිවුස් පුවත්පතට ලියනකොට සමීර විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරපු කාරණාව තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් අවදානම දැන දැනම අපේ රටට මේ නෞකාව ඇතුළත් කරගත්තා කියන කාරණාව ඒ පිළිබඳව මේ පැහැදිලි උත්තරේ රාජමාත්‍රි නාලගොඩේ මහත්මයා ඊයේ දවසේදී ලබා දෙනවා අපි මේ උත්තරේ ඔබට පෙන්වන්න සූදානම් ඊට කලින් සජිත් මහත්තයා කියපු දේ ගැන අපි ඔබට කියන්නම් සජිත් මහත්මයා මේ වගේ කතාවක් කියලා තින අවදානම දැන දැන නිහඬව සිටියේ ඇයි නැවට අවසර දුන් හැටි හෙලි කරන්න කියලා එතුමා කියනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් නිවේදනයක් අවදානම් සහගත තත්ත්වයේ තිබුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලැබුණේ කෙසේද යන්න ආණ්ඩුව වහාම හෙලි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි ඒ මහතා නිකුත් කළ නිවේදනයක මේ විදිහට සඳහන් වෙනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබෙදී කොළඹ වරායට මේ නාවික සැතපුම් දෙකක පමණ දුරින් තිබෙදී තමයි මේ විදිහට විශේෂයෙන්ම අනතුරට ලක් වෙලා තියෙන්නේ නවයකට අසල් මුහුත්තේදී ගිනි ගැනීමකට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න ඕනේ කියලා එතුමා අවධාරණය කරනවා එක්ස්ප්‍රස් පර්ල් නැවමයි 10 වෙනිදා ඩුබායිහිදී ජබේල් අලි වරායේ නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25ක් ඇතුළුව බහලුම් 1486ක් පටවාගෙන ඇති බවත් ශ්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈත අරාබි මුහුදේ හෝමු සමුද්‍ර සන්ධියට ආසන්න වෙත්ම බහලුම් දෙකක නයිට්‍රික් ඇසිඩ් කාන්දු වන බව නැවේ කාර්ය මණ්ඩලයේ සොයාගෙන ඇති බවත් පැවසේ ඇසිඩ් කාන්දු වාර්තා වීමත් සමග නැව
කටාර් ප්‍රදේශයේ වරාය වෙත යැවීමට උත්සාහ කොට ඇති අතර ඇසිඩ් කාන්දුව නිසා වරායට ඇතුළු වීමට කටාර් රාජ්‍ය අවසර දී නැහැ. එවන් තත්ත්වයක් තුළ මෙවැනි අවදානම් සහගත නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම අහම්බෙන් සිදුවේ හැක්කක් නොවේ. එසේනම් ඊට අවසර ලැබුණේ කෙසේද? කාගේ වරදින්ද යන බරපතල ප්‍රශ්නේ මේ වෙනුවට පැන නැගී තියෙනවායි කියලා විපක්ෂ නායකතුමන් ප්‍රශ්න කරනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරයේ වෙත පැමිණෙනතුරු නිහඬව සිටී ඇයි කියලා එතුමා වැඩි දුරටත් ප්‍රශ්න කරනවා. එතුමා අහපු ප්‍රශ්න හැම දෙයකටම උත්තර නාලක ගොඩෙහිව රාජ්‍ය මාතිතුමන් ඊයේ දවසේදී ලබා දුන්න සමිර. ඔව් නජීබ් බොත්තත් වාර්තා කරන තවත් මේ පිළිබඳ උතරතුරු. ඔව් දිනමින පුවත්පතේ මේ ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ගින්න ගැන දැන්නුවේ නැව ගිනි ගත්තට පසුයි රාජ්‍ය මාති නාලක ගොඩෙහිවා කියන කතාව නැව සමාගමෙන් වන්දි ගන්න සැලසුම් කර තිබෙනවා කියලා තමයි කියන්නේ. ගිනි ගැනීමට ලකු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණෙමින් තිබුවක් බවත් එහි ගින්නක් ඇති බව වරාය අධිකාරියට දන්වා ඇතේ. ගිනි ගැනීමට ලකු ඉක්ුත් 20 වෙනිදා දහවල් බවත් රාජ්‍ය මාත්‍ය ආචාර්ය නාලක ගොඩෙහිවා මහතා ඊයේ පවසනවා. මේ නෞකාව කටාර් සහ ඉන්දියාවේ වරායන් දෙකකින් බාර නොගත් බවට පැවසෙන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් නෞකාවේ වරායන් දෙකෙන්ම බහලුම් කටයුතු කර තිබෙන බවත් ඔහු සඳහන් කරනවා. නැවතුල තිබූ බහලුම් 1486න් 513ක් කොළඹ වරායේ ගොඩ බෑමට තිබූ ඒවා බවත් නෞකාව කොළඹ වරායට පැමිණීමේ වරාය අධිකාරිය දැන සිටි බවත් නාලක ගොඩෙහිවා මහතා සඳහන් කර තිබෙනවා. එතරම් රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහත්මයාත් මේ පිළිබඳව විශේෂයෙන්ම මේ නැවේ සිදුවීමත් එක්ක මේ ප්‍රදේශයේ දිවිවර සහ නාවික කටයුතු කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කළා. අද ඩේලි නිවුස් එක ගැන ලියනවා ෆිෂින් ප්‍රොහිබිටඩ් ඉන් සී ඒරියා අරවුන්ඩ් එක්ස්ප්‍රස් පර්ල්. මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආශ්‍රිත ඒ ගිනි ගැනීම සිද්ධ වෙලා තියෙන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව දිවිවර කටයුතු තහනම් නවත්වලා තියෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ පැත්තෙන් මේ මීගමුව පැත්තෙන් එන මාළු නැත්තම් මේ දීවර කටයුතු නවත්තලා තියෙන හින්දා ඒ මත්ස්‍ය මාළු පිළිබඳව එච්චර බය වෙන්න අවශ්‍ය නැහැ කියන කාරණාව තමයි රාජ්‍ය මාත්‍යතුමන් සඳහන් කරලා තිබ්බේ. අපි සූදානම් ඊ දවසේ අපි ප්‍රවෘත්ති තුලිනුත් ඔබට මේ ගැන කිව්වා. විශේෂයෙන්ම රාජ්‍ය මාත්‍ය නාලක ගොඩහ මහත්මයා සජිත් මහත්තයාගේ කතාවට දුන්න උත්තරේ මොකක්ද අපි බලමු. ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට බොහෝ දුරට නිවා අවසන් කර තිබෙනවා. මෙම නෞකාවේ ඉන්ධන ටැංකිය තුළ ඉන්ධන මෙට්‍රික් ටොන් 325ක් තිබූ බව සඳහන්. ඒවා කාන්දු වීමේ අවධානමක් පවතින නමුත් මේ වන තෙක් එවැනි තෙල් පැල්ලමක් හෝ ඉන්ධන කාන්දුවක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ. කෙසේ නමුත් නෞකාව දෙකඩ වීමේ අවධානමක් නැති බවයි නාවික හමුදාපතිවරයා සඳහන් කළේ. නෛතික ක්‍රමවේදයන්ට අනුව නෞකාව මෙරටට පැමිණ ඇති බවයි රාජ්‍ය මාතේ නාලක ගොඩහේවා මහතා පැහැදිලි කළේ. මේ සමහර අය කියන උත්සාහ කරනවා මේ නෞකාව වරායවන් දෙකකටම ඇතුළත් වන්නට මීට පෙර උත්සාහ කරලා තිබෙනවා. ඒවට අවසර දීලා නැහැ. ලංකාවට පමණයි පළමුවෙන් ඇතුළත් වීමට අවසර ලැබිලා දීලා තියෙන්නේ කියලා. මේක සම්පූර්ණයෙන්ම සාවද්‍ය කාරණයක්. සමාජාලව සඳහන් කරන මේ වරායවන් දෙකටම මේ නෞකාව ඇතුළත් වෙලා තියෙනවා. ඒ දෙකම ඉවර කරලා තමයි ඔවුන් ලංකාවට එන්නට පිටත් වන්නේ. මොකද ලංකාව ඔවුන්ගේ ඊළඟ ගමනාන්තය නිසා. නෞකාවේ ගින්නත් සමග ප්‍රදේශයේ දීවර කටයුතු නවතා දමා ඇති හේයින් මත්ස්‍ය පරිභෝජනයේ සම්බන්ධයෙන් තවදුරටත් බිය විය යුතු නැති බවයි රාජ්‍ය මාත්‍ය කංජන විජේසේකර මහතා පැහැදිලි කළේ. මේ ප්‍රදේශයේ වටා තිබෙන මුහුදු වෙරළ තීරයේ ආශ්‍රිතව දීවර කටයුතු අත්හිටුවා තිබෙනවා. එනිසා ජනතාව තුළ කිසිම අනිසි බියක් ඇති කළගත යුතු නැහැ. මත්ස්‍ය පරිභෝජනය පිළිබඳව නැවත වතාවක් දීවර කර්මාන්තයට මේ ප්‍රදේශයේ සුදුසුයි කියන ඒ තීරණය පැමිණෙන තුරු අපි ඒ පළාතේ දීවර කටයුතු తాවකාලිකව අත්හිටුවලා තිබෙනවා. ඒ අනුව මේ දෛනිකව ආදායම් අහිමි වෙන සියලු දෙනාටම ඔවුන්ගේ ආදායම් අහිමි වන කාලය තුළ යම් කිසි මුදලක් ලබා දීම සඳහා අපි දැනටමත් තීරණයක් අරගෙන තිබෙනවා. රටේ යම් මතයක් නිර්මාණය වෙලා මත්ස්‍ය පරිභෝජනය සඳහා යම් කිසි බලපෑමක් ඇති වුණොත් ඒ තුලින් මේ රටේ සමස්ත දීවර ජනතාවට තමන්ගේ මත්ස්‍ය තොග අලෙවි කර ගැනීමට අපහසුතාවයක් පත් වුණත් ඒ සඳහාත් අපි සූදානම් වෙලා ඉන්නවා. ලංකා දීවර සංස්ථාව හැටියට සෑම දීවර වරායකම පෑලියගොඩ සහ අනෙකුත් තොටුපළවල්වල තමන්ට තිබෙන මත්ස්‍ය තොග දීවර සංස්ථාවෙන් ඍජුවම මිලදී ගැනීම සඳහාත් අපි මේ වෙනකොට වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන නිසා අනිසිබියක් පාරිභෝගිකයනුත් ඒ වගේම දීවර කර්මාන්තය දෙන පිරිසුත් ඇති කරගත යුතු නැහැ. ගිනිගත් නෞකාවට අදාළ සමාගමෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කරුණු පැහැදිලි කළා. අපි මෙමෙ නැවේ අයිතිකාර සමාගමද ඔවුන්ගේ රක්ෂණ සමාගමද දේශීය නියෝජිතයන්ට වගේම නැවේ කපිදාන්වරයාට අපි ලිඛිතව දැනුම් දීමක් කෙරුවා. ගත යුතු පියවරයන් එම පියවරයන් ඔවුන්ට ගැනීමට අපහසු නම් මෙම නෞකාව අපේ සාගර කලාපෙන් එහාට ගෙන යන්න කියලා අපි නිර්දේශ කෙරුවා.
බලාපොරොත්තු වෙනවා සමස්ත පරිසර හානිය ගණනය කරලා සම්පූර්ණ හානි පූර්ණයක් ඉල්ලනකන් අතරමැදි ක්ලේම් එකක් දාලා ඉමීඩියට්ලි මේ වෙච්ච හානිය පූර්ණ කරගන්නට අනුතරත් සමග ආරක්ෂකංශ මැදිහත්වීමෙන් වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනවා මිගමුව සිට පුත්තලම දක්වා වෙරළ තීරයට ගොඩගැසෙන සුන්බුන් වෙන් කිරීමේ ක්‍රියාවලියක් යුද හමුදාවේ 14 වන සේනාංකය ආරම්භ කළා संचारक श्रीलंका खंडायम बांग्लादेश समगपति तरंगे जयग्रहण करवसान तरंगे तरंग तुनकिन समन्वित तरंगावली तरंग दिखा श्रीलंका खंडायम पराजित पात तरंग वेलकिन पराजयान वेलकिन पास तम श्रीलंका खंडायम यम जयग्रहण लबानी श्रीलंका क्रीडा लोलिंट सनसुम सुसुम हेलानट पुलवान अवस्था बाट पात अभी देख ये दवसेदी कोरोना तत्व गेदरट කට්ටියට මේකෙන් යම් ආස්වාදයක් ලැබුණයි කියලා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට සනසුම් ජයක් පරාජයන් වැලකට පස්සේ දින බින වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊයේ දවසේ ලකුණු 286ක් ලබා ගන්නවා කඩලු 6ක් පමණ දැවී තිබෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ප්‍රතිකරුවා බවට පත්ුනේ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තමන්ගේ පළමු ජයග්‍රහණය ලබා ගත් ඊයේ දවසේදී ලකුණු 120ක් ලබා ගත්තෙහිදී එවැගේම කුසල් මෙන්ඩිස් ලකුණු 22යි උපනායකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ දනංජිත් ද සිල්වා කැපිපෙනෙන නිමක් ක්‍රීඩා කරලා ලකුණු 55ක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණා පන්දු ආර 42යි පන්දු 3ක දී බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 187ක් පමණයි. ඒ අනුව ලකුණු 97කින් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ඊයේ දවසේදී ලබා ගන්නවා. පන්දු යැවීමේදී කැපිපෙනෙන දස්කම් අතරට එකතුනේ දුෂ්මන්ත චමීර කඩුලු 5ක් ලබා ගත්තා. ඒ වගේම රමේෂ් මෙන්ඩිස් කඩුලු 2ක් ලබා ගත්තා. ඒ වගේම වනිදු හසරංග කඩුලු 2ක් බිඳ හෙලනවා. ඒ වගේම විනුර ප්‍රනාන්දුවේ කඩුල්ලක් ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් තරඟයේ ජයග්‍රහණය කරනවා. 2කට 1ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායමයි තරඟාවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ ඊයේ දවසේ විශේෂත්වය නජිත් රමේෂ් මෙන්ඩිස් තමන්ගේ පළමු තරඟයේ කඩලු දෙකක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී මානසිකත්වයකින් තමයි යලි මව් රටට පැමිණීමට නියමිතව තිබෙන්නේ. හොඳයි අපි කාටුන් බලමු. අපි මුලින්ම බලන්න සූදානම් දිවෙන පුවත්පතේ බෙම්පියා කාටුනේ බලන්න බෙම්පියයි චාලියයි කතාවක් නේ අර මාළු ගැනද මන්ද කතා වෙන්නේ මේ බෙම්පිය අහනවා කොහෙද චාලියයි ඔය මාළු එක්ක රන් දුවන්නේ කියලා මේ බලු පෙටියත් පස්සෙන් දුවනෝ මේ දික්කෝ විටින් ගත්ත මාළු එක් බෙම්පියෝ අර අමුවෙන් මාළු කාපු කියනකොට බෙම්පිය අනික කැල කියනවද මන්ද මේ බහත්ත්‍යා ගාවට යනවා මේක චෙක් කරගන්න අර අමුවෙන් කාපු අමුවින් මාළු කාපු මහත්තයා ගාවට යනවා මේක චෙක් කරගන්න එයා කාල බැලුවොත් ෂුවර් වස නැහැ කියලා මේ යන්නේ අර මේ විදාරච්චි මහත්තයා හොයාගෙනද කොහෙද අමුවෙන් මේ මාළුවව කාලා චෙක් කරලා ගන්න වස තියනවාද කියලා මේ දිනමින පුවත්පතේ අංචනගේ කාටුන් එක බලන්න පොඩ්ඩක් දේශපාලකතුමෙකුයි සාමාන්‍ය වැසියෙකුයි ඉන්නවා සාමාන්‍ය වැසියා බෝඩ් එකක් අල්ලගෙන ඉන්නවා මැයි 25 හැසිරීම බිඳුවයි පෙන්නගෙන ඉන්නවා දේශපාලකතුමා වහගෙන ඉන්නවා Tamange පිටිපස්සේ අංගගෙන ඉන්නවා බෝඩ් එක මැතිසබේ හැසිරීම බලන්න කොච්චරක්ද කියලා මේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනිය දෙන්නේ කතාවක් ගිනිගත් නැවෙන් ලොකු වන්දියක් ලැබෙනවලු ඒක මේ වෙලාවේ ලොකු වාසියක් කියලා වාසු කියනවා අනිත් එක්කෙනා කියනවා ඒ සල්ලිත් වෙන දේවල් වලට ඇදලා මුහුදයි වෙරළයි යකාට ඇයිද බං මේ මුහුද පිරිසුදු කරන්න තමයි මේ වන්දිය ගන්න හැබැයි තින් ඒ සල්ලිත් වෙන දේවල් වලට ඇදලා මුහුදයි වෙරළයි යකාට ඇයිද බං කියලා අහනවා මේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුන් එක දින වෙන පුවත්පතට අඳින අපි බලමු දෙන්නේ කතා වෙනවා එන්නත් විදින තැනකට පත බූරුවේ පැනලා කලබලයක් කරලා නේ සර් කියලා කියනවා පුත්තල මෙද බං කියලා අනිත් කෙනා අහනකොට නෑ සර් මොරටු වෙදි කියලා කියනවා මේ සමන්ලාල් ප්‍රනාන්දු නගරාධිපතිවරයාගේ කතාව වෙන්න ඇති අද දිනමෙන පුවත්පතේ දිල් රූගේ සීපදේ අපි කාටුන් අවසන් කරන්න තෝරගන්නවා දිල් රූ මේ විදිහට ලියන්නේ සතියක් දෙකක් ඉවසා උන්නොත් ගෙදර අඩුවේ ටිකක් වේගෙන් යන එක පැතිර වෙනදා තරම් සරු නැතිමුත් ගෙයි අහර මේ ටික දරා ගමු බීලා හරි වතුර සතියක් දෙකක් ඉවසා උන්නොත් ගෙදර අඩුවේ ටිකක් වේගෙන් යන එක පැතිර වෙනදා තරම් සරු නැතිමුත් ගෙයි අහර මේ ටික දරා ගමු බීලා හරි වතුර කියලා දිල් රු ඔය විදිහට සීපදෙන් ලියලා තිනෝ මේ ටික ඉවසා දරාගෙන හිටියොත් ඉතින් අපිට රටක්ම සනීප කරන්න සූපත් කරන්න හැකියාවක් ලැබෙනවා එහිඳ ගෙදරට වෙලා හැම දිනෙකම බොහොම පරිස්සමින් ඉන්න සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මකයි හත්ෙන්ද වෙනකන්
නිරෝගී මාත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමිනුයි අපි සමුගන්නේ ඔබට සුබ දවසක්